සෞදසක් කියලා පිළිගන්නවා TP Education විසින් ගෙනෙන Flutter Flow course එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝම. ඉතින් අපි කලින් sections වල බැලුවා කොහොමද අපි හදාගන්න layout එකට අපේ තියෙන content එක replace කරගන්න කියලා. ඉතින් අපිට මෙන්න මේ section එකෙදිත් ඒකෙම අනිත් අපේ අන්තිම කතා කරන තුන්වෙනි example එක තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා පොඩි හරි try එකක් දෙන්න නැති maybe වා තනියෙන් මේක implement කරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් අපි බලමු මේක මුලින්ම අපි structure එක හදාගෙන අපි drawing board එකට ගිහිල්ලා අපි බලමු මේක අපි කොහොමද හරියට implement කරගන්නේ කියලා. හරි දැන් අපි Flutter Flow ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ. මම දැන් ඔයාලට මෙන්න මේ section 2 එකෙන් කියලා දෙන්නේ Flutter Flow ඇතුලේ කොහොමද වෙන මේ විදිහට අපි හරියට UI එකේ layout එක design කරගෙන simply අපේ UI එකට content place කරගන්න කියලා. ඉතින් ඔයාලට මතක තියපි කලින් section එකේදී කලින් sections ගොඩක් කරගෙන කතා කරා මෙන්න මේ වගේ layout එකක් අපි කොහොමද implement කරගන්න කියලා අපි කතා කරා. And මේ layout එකක් හදාගන්නකොට කොහොමද මේකට අපි columns space කරගන්නේ, හරියට මේවට rows place කරගන්නේ, and මේවයි columns and rows use කළ කොහොමද මේවයි alignments හරියට හදාගන්න කියලාත් මම ඔයාලට සරලව කියලා දුන්නා. And අපි කතා කරපු අපේ කලින් කතා කරපු අවසාන section එකේ අපි බැලුවේ මෙන්න මේ විදිහට අපේ මෙන්න මේ UI දෙකට content හරියට place කරගන්නේ කොහොමද කියලා ඔයාලට පේනවා. මෙන්න මේ විදිහට අපිට content place කරගන්න පුළුවන් ගොඩක්ම පහසුවෙන්. ඒකටත් අපි අර layout එක හදාගද්දී අපි use කරගත්ත knowledge එකෙන් තමයි අපිට ඒකත් කරගන්න ගොඩක් ලේසි වුනේ. හරි. දැන් අපි try කරගන්න ඕනේ අපේ මෙන්න මේ තියෙන තුන්වෙනි layout එක implement කරගන්න try එකක් දෙන්න. හරි. ඉතින් ඔයාලට පේනවා මේ තුන්වෙනි layout එක ගත්තම මේක ගොඩක් අමාරු layout එකක් නෙවෙයි. And මෙන්න මේ green color container එක නම් ගොඩක්ම පහසුවෙන් ඔයාලට implement කරගන්න පුළුවන්. ඔයාලට අපේ දෙවෙනි example එකත් එක්ක මේක compare කරගද්දී ඔයාලට තේරෙනවා මෙන්න මෙතන මෙන්න මේ යට තියෙන මෙන්න මේ purple color box දෙක විතරයි මෙන්න මේකේ extra විදිහට add වෙලා තියෙන්නේ. හරි. ඔයාලට පේනවා මේ title එක content එක ඒ විදිහටම මේක ඇතුලෙත් තියෙනවා. Right. අපි දැන් පොඩ්ඩක් තේරුම් ගමු කොහොමද මෙන්න මේක ඉම්ප්ලිමන්ට් කරන්න ඕන නම් අපි කොහොමද මේකේ ලේඅවුට් එක ඩිසයින් කරගන්න කියලා. ලේඅවුට් එක ඩිසයින් වෙලා තියෙන්නේ කොහොමද කියලා හිතාගන්නේ අපි බලමු කොහොමද කියලා. දැන් පොඩ්ඩක් ඩ්‍රෝයින් එකක් අරගෙන එකලයි ගමු. රයිට්. අපි දැන් බලමු මෙන්න මේ සෙක්ෂන් එක අපි ඩිසයින් කරගන්නේ කොහොමද. දැන් මෙන්න මේ කන්ටෙන්ට් එක ප්ලේස් කරගද්දි මේ කන්ටෙන්ට් එකේ ලේඅවුට් එක අපි හදාගන්නේ කොහොමද කියලා. හරි. අපි බලමු අපිට කොහොමත් ඔයාලට තේරෙන මේ විදිහට මෙතෙන්ට අපිට තනි විජෙට් එකක් නෙමෙයි මේ විදිහට ටෙක්ස්ට් විජෙට් දෙකක් يعني මේ විදිහට කන්ටේනර්ස් දෙකක් මට දාගන්න අවශ්‍යයි. ඒක නිසා මට මේක සිංගල් චයිල්ඩ් ලේඅවුට් විජෙට් එකකින් කරගන්න බෑ. ඒක නිසා මට සිද්ධ වෙනවා මේක රැප් කරගන්න කොලම් එකක. රයිට්. කොලම් එක රැප් කරගත්තට පස්සේ මෙන්න මේ තියෙන්නේ ටෙක්ස්ට් විජෙට් එකක්. And මෙන්න මෙතනත් තියෙන්නේ ටෙක්ස්ට් විජෙට් එකක්. මෙන්න මේ අපේ කන්ටෙන්ට් ටිකත් අපිට ටෙක්ස්ට් විජෙට් එකකින් හදාගන්න පුළුවන්. And මෙන්න මෙතන ඔයාට තේරෙන මේ විදිහට කන්ටේනර්ස් දෙකක් තමයි තියෙන්නේ border radius එකක් add වෙලා තියෙනවා. But මේ දෙන්න side by side තමයි. කියන්නේ එකම horizontal level එකේ තමයි පිහිටලා තියෙන්නේ. ඒක නිසා ඔයාට පුළුවන් මේක wrap කරගන්න row widget එක. හරි. ඔන්න ඔය දේවල් ටික විතරේ වා තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ අපේ මෙන්න මේ මුල්ම green color container එකේ තියෙන content එක හරියට place කරගන්න. Right. අපි දැන් flutter flow එකට ගිහිල්ලා බලමු කොහොමද මේක හරියට අපි design කරගන්නේ කියලා. හරි. ඔයා දන්නවා මුලින්ම අපි මේකට කන්ටේනර් එකක් තමයි ප්ලේස් කරගන්න අවශ්‍ය වෙන්නේ. මම මේ විදිහට ගිහිල්ලා අපේ හෝම් page එකට ඇවිල්ලා මගේ main column එක මම දාගන්නම්. රයිට්. මම main column එක මෙතන දාගන්නම්. ඔයාලට තේරෙනවා column එකක් ඇතුළට තමයි අපි මේ ටික දාගන්න ඕනේ. මොකද මේ දේවල් එකම column එකක් ඇතුළට එන්න ඕන. රයිට්. මම මේ විදිහට column එකක් ඇතුළට මේක දාගන්නම්. මම මේකට දෙන්නම් main column කියලා. හරි. ඔන්න මම දැන් මගේ main column එක දාගත්තා. දැන් මට පුළුවන් main column එකේ පළවෙනි child විදියට මගේ තියෙන මෙන්න මේ green color container එක දාගන්න. හරි. ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට container එකක් add කරගන්න. මම මෙන්න මේ විදියට container widget එකක් දාගන්න. Right. container widget එකේ ඔයාලට පුළුවන් colors වෙනස් කරගන්න. මම මේ විදියට මේකේ width එක infinity දෙන්නම් and height එක මම දාගන්නම් අපි දෙමුකෝ 350 වගේ 350ක් වගේ මම height එක දාගන්නම්. And මේකේ background color එක අපිට ගන්න පුළුවන් මේ figma file එකට ගියා නම් මෙන්න මෙතන තියෙන මෙන්න මේ hex code එක මේ විදිහට ඔයාලට පේන opacity එකක් add වෙලා තියෙනවා. right. ඒක නිසා මම මෙන්න මෙතන මේ hex code එක copy කරගන්න. අපිට පුළුවන් ඔයාලට පේන opacity එක 49 ක opacity එකක් add වෙලා තින්නේ. මම මෙන්න මෙතන මේ color palette එකට යන්නම්. color palette එකට ගිහිල්ලා මෙන්න මෙතනට මම මෙන්න මේ hex code එක paste කරගන්නම්. ඔයාලට පුළුවන් hash and මෙන්න මේ විදියට paste කරගන්න hex code එක. ඔයාලට වෙන දැන් hex code එක paste වුණා. right. ඔයාලට පුළුවන් දැන් මෙන්න මෙතන opacity එක අඩු කරගන්න මෙන්න මේ විදියට. අපිට මෙතන පෙන්වන්නේ නැහැ 40 ගාන කොතනද කියලා වැටෙන්නේ. but මෙන්න මේ හරියෙන් වගේ අපි තියාගමු.
ඔන්න ගාන වගේ හොඳයි අපිට මෙන මේ විදිහට මේක දාගන්න පුළුවන්. අපි ඊළඟට මෙන මේ ටික හරියට දාගන්න ඕන. මොකද අපිට මෙන මේ ටෙක්ස්ට් එක, මෙන මේ කන්ටෙන්ට් එක ඇන් මෙන මේ විජට්ස් දෙක අපි ඊළඟට ප්ලේස් කරගන්න ඕන. අපි මේ ටික දාගන්න අවශ්‍ය වෙන්නේ කොලම් එකක. හරි, මං මුලින්ම මගේ ෆ්ලටර් ෆ්ලෝ එකට ඇවිල්ලා මෙන මේ මේන් කොලම් එකට මං පැඩින් එකක් දෙන්න. එතකොට මට ඒක ඩිසයින් කරගෙන යන්න ලේසි. ඇන් මේක මං ස්ක්‍රෝලබල් විදිහට හදාගන්නම් මෙන මෙතනි. ඔයාලට මතකද ස්ක්‍රෝලබල් කියන අපිට මේක ෆික්ස් ස්ක්‍රීන් සයිස් එකකට නෙමෙයි අපිට මේක ස්ක්‍රෝල් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන් මෙන මේ ස්ක්‍රෝලබල් කියන ප්‍රොපර්ටි ඔන් කරගන්න. ඇන් උඩට ඇවිල්ලා අපිට පුළුවන් මෙන මෙතන යුනිෆෝම් පැඩින්නක් විදිහට මං මෙතනට 20 වගේ පැඩින්නක් දාගන්න. හරි, වාට වෙන 20 පැඩින්නක් ඇඩ් උනා. අපි ඊළඟට බලමු වාට තේරෙනවා මේකට බෝඩර් රේඩියස් එකක් ඇඩ් කරගන්න ඕන. අපි බෝඩර් රේඩියස් එකත් ඇඩ් කරගනිමු. අපිට පුළුවන් කන්ටේනර් එක සිලෙක්ට් කරලා යටට ඇවිල්ලා මෙන මෙතන මං යුනිෆෝම් බෝඩර් රේඩියස් එකක් දාගන්න. මෙන මෙතන මං 20 බෝඩර් රේඩියස් එකක් දාගන්න. හරි, ඔන්න මම දැන් බෝඩර් රේඩියස් එකක් ඇඩ් කරගත්තා. දැන් අපි බලමු ඊළඟට මොනවද දාගන්න තියෙන්නේ කියලා. මේ දිර අපි කොලම් එකක් ඇතුළට මෙන මේ ටයිටල් එක ඇන් මෙන මේ කන්ටෙන්ට් එක මුලින්ම දාගනිමු. මම මුලින්ම මගේ මේන් කන්ටේනර් එක ඇතුළට දාගන්නවා කොලම් එකක්. කොලම් එකක මේ දිර කොලම් එකක් දාගන්නවා පළවෙනි චයිල්ඩ් විදිහට. දැන් නෝ දන්නවා කොලම් එක ඇතුළට අපිට ටෙක්ස්ට් විජෙට් ඕන තරම් දාගන්න පුළුවන්, කොලම් විජෙට් තව දාගන්න පුළුවන්. ඒ කියන්නේ මල්ටි චයිල්ඩ් ලේඅවුට් විජෙට් එකක් තමයි මේ කොලම් එක කියන්නේ. එක විජෙට් එකක් නෙවෙයි මේකට දාගන්න පුළුවන්. රයිට්, අපි මුලින්ම අපේ ටයිටල් එක දාගනිමු. මම මේ විදිහට මෙන්න මේ ටයිටල් එක කොපි කරගන්නම්. කොපි කරන් ඇවිල්ලා මෙන්න මෙතන මේ ටයිටල් එක අපි ඇඩ් කරගමු. හරි, ඔය ගානින් තියාගමු. අපි අවශ්‍ය නම් මේකට ස්ටයිලින් එකත් මේ තැනදිම අපි ඇඩ් කරගමු. මම මෙන්න මෙතනට ඇවිල්ලා මම මෙන්න මේ තැන තියෙන 22 වගේ රයිට් ඔය ගාන හොඳයි. රයිට්, ඊළඟට බලමු අපි ඊළඟට අපිට ඇඩ් කරගන්න වෙනවා මෙන්න මේ කන්ටෙන්ට් එක. මම මේ කන්ටෙන්ට් එකත් කොපි කරගන්නම්. ඔයාලට තේරෙනවා මෙන්න මෙතනට අපිට දෙවෙනි ටෙක්ස්ට් ජෙට් එකක් විදිහට තමයි මේ කන්ටෙන්ට් එක ඇඩ් කරගන්න වෙන්නේ. මම මෙන්න මෙතනට ඇවිල්ලා මේ කන්ටෙන්ට් එක ප්ලේස් කර පේස්ට් කරගන්නා. පේස්ට් කරගෙන වාට පුළුවන් මේකටත් ස්ටයිලින් එකක් දාගන්න. මම මෙන්න මෙතනට බොඩි මීඩියම් නැහැ මේ වාට පේනවා. දැන්ට තියෙන්නේ ෆොන්ට් වේට් එක නෝමල් ඇන්ඩ් ෆොන්ට් සයිස් එක 14 විදිහට. මම මෙන්න මෙතනට ඇවිල්ලා මට ෆොන්ට් සයිස් එක ටිකක් වැඩි වෙන්න ඕනෑන් මෙන්න මේකේ තියෙන මෙන්න මේ ග්‍රේ කලර් එක වගේ ඇඩ් වෙන්න ඕන. ඒක නිසා මම මෙන්න මේ විදිහට මේ ස්ටයිලින් එක සිලෙක්ට් කරගන්නා. ඊළඟට වාට පේනවා අපිට මෙන්න මේ කන්ටේනර්ස් දෙක තමයි දාගන්න අවශ්‍ය වෙන්නේ. මේක අපිට රෝ එකක් ඇතුළට තමයි දාගෙන අපේ කොලම් එක ඇතුළට ප්ලේස් කරගන්න වෙන්නේ. මොකද මේක සයිඩ් බයි සයිඩ් තමයි මෙන්න මේ කන්ටේනර්ස් දෙක පිහිටලා තියෙන්නේ. හරි, රයිට්. දැන් අපි ආයෙත් අපේ කොලම් එකට ඇවිල්ලා රෝ එකක් දාගමු. රෝ විජෙට් එකක් ගමු. රයිට්, රෝ විජෙට් එක ඇතුළට වාට සිද්ධ වෙනවා කන්ටේනර්ස් දෙකක් දාගන්න. මේ විදිහට මම පළවෙනි කන්ටේනර් එක දාගන්නම්. ඇන්ඩ් මෙන්න මේ කන්ටේනර් එක මම ඩුප්ලිකේට් කරගන්නම්. වාට වෙනවා දැන් කන්ටේනර්ස් දෙකක් ඇඩ්ලා තින්නේ. දැන් මෙන්න මේ කන්ටේනර්ස් දෙකම සිලෙක්ට් කරගෙන වාට පුළුවන් හයිට් එක ඇන්ඩ් විත් එක වෙනස් කරගන්න. මම මේකට දෙන්නම් හයිට් එක 130ක්. අපි මෙන්නට 130ක් දෙමු හයිට් එක. විත් එක 130ක් ඇන්ඩ් හයිට් එකත් අපි දෙමු 130ක්. රයිට්, ඔය ගාන හොඳයි. ඊළඟට වාට පුළුවන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක දාගන්න. මෙන්න මේ කලර් එක හෙක්ස් කෝඩ් එක කොපි කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන බෑග්ග්‍රවුන්ඩ් කලර් එක විදිහට වාට පුළුවන් මෙතනට හෙක්ස් කෝඩ් එක පේස්ට් කරගන්න. ඊළඟට අපි බෝඩර් රේඩියස් එක දාගමු. යුනිෆෝම් බෝඩර් රේඩියස් එකක් විදිහට 20 බෝඩර් රේඩියස් එකක් මම ඇඩ් කරගන්න. හරි, දැන් වාට තේරෙනවා මෙන්න මේ දෙන්නව අපි දෙපැත්තටම දාගන්න ඕනේ. කියන්නේ රෝ එකේ අපි මේ දෙන්නව දෙපැත්තට දාගන්න ඕන. ඒක නිසා වාට පුළුවන් මෙන්න මෙතන රෝ එක සිලෙක්ට් කරගෙන වාට ඇලයින්මන්ට්ස් වලට ගිහිල්ලා රෝ එකේ මේන් ඇක්සිස් එකේ තමයි මේ දෙන්නව දෙපැත්තට කරගන්න ඕනේ. මොකද ඔයා දන්නවා රෝ එකේ මේන් ඇක්සිස් එක කියන්නේ මෙන්න මේ ඩිරෙක්ෂන් එක. රෝ එකේ ක්‍රොස් ඇක්සිස් එක කියන්නේ මෙන්න මේ ඩිරෙක්ෂන් එක. දැන් වාට තේරෙනවා මේ දෙන්නව මෙන්න මේ මේන් ඇක්සිස් එකේ තමයි දෙපැත්තට දාගන්න අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මම මේන් ඇක්සිස් ඇලයින්මන්ට් වලින් මෙන්න මේ ස්පේස් බිට්වීන් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. ඉතින් වාට මෙන්න මෙතන මෙතනට හරියන ඔප්ෂන් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. බලමු අපි අපේ UI එක කොහොමද තියෙන්නේ කියලා. රයිට්, ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. කියන්නේ දෙපැත්තටම පුෂ් වෙලා නැහැ. බට් මං මේක ස්පේස් බිට්වීන් විදිහට දාගන්නම්. මොකද මගේ මෙන්න මේ සම්පූර්ණ කොලම් එකට මට පුළුවන් පැඩින් එකක් දෙන්න. දැන් මම මේ විදිහට උඩට ඇවිල්ලා මගේ සම්පූර්ණ කොලම් එකට මම මේ විදිහට 20 පැඩින් එකක් දෙන්න. එතකොට තේරෙනවා අපිට අර අවශ්‍ය නැති හිඩස මෙතනින් ඇඩ් වෙනවා කියලා. හරි, වට අවශ්‍ය නම් මෙන්න මේවයි සයිසස් වැඩි කරගන්න පුළුවන්. බට් මං දැනට මේ ගානින් තියාගන්නම්.
දැන් පුළන් වාට මේන් කොළම් එකට ඇවිල්ල මේක මේ නක්සි සෙලයිමට එකන් කොස් ක්සි සෙලයිමට එක වෙනස් වෙන්න වශන හදාගන්න මට මෙ මේට අයිටම් ස්පේසින් නැඩ් දෙන්න ඕන එක නිසාමං අයිටම් ස්පේසින් විදිහට ටෙන්වා ගෙදාගන්න ඇන් මට මෙන මේ කොස්ෙක්සි සෙලයිමට එක ස්ටාට් වෙන්න ඕන හරි ට පේන දැන් ලස්සන්ට අපේ විජට්ික ඩිස්පලේ වෙනවා ඇන්ඩවාට පේන මෙන මේවා හැදෙන් ඉඩ මදී එක නිසා මම මෙන මේ අපේ තියෙන කටේන එක සිලෙට් කරගෙන මේක හයිට් එක පොඩ්ඩක් වැඩි කරගන්න අපි 370 වගේ දාගම් ට්‍රක්ටර් ගාන හොඳයි හරි දැන් අපි බලමු ඊළඟට මොකක්ද දාගන්න තියෙන්නේ කියලා ඊළඟට තමයි මෙන්න මේ කම්ප්ලෙක්ස් වගේ පේන UI එක අපි ඉම්ප්ලිමන්ට් කරගන්න ඕනේ ඉතින් මේක කම්ප්ලෙක්ස් වගේ පේනකොට මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි හරි දැන් මං මේ විදිහට මගේ ඩිසයින් එක මං ඩ්‍රොයින් බෝඩ් එකට දාගෙන තිනවා අපි පොඩ්ඩක් ඩ්‍රොයින් බෝඩ් එකේ බලමු පොඩ්ඩක් මෙන්න මේ UI එක නැත්තම් මෙන්න මේ කන්ටෙන්ට් එක ප්ලේස් කරගන්න UI එක අපි කොහොමද ඉම්ප්ලිමන්ට් කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා හරි ඔයාලට පේනවා මුලින්ම අපි කන්ටේනර් එක හදාගන්න ඕනේ කන්ටේනර් එක හදාගෙන තමයි මෙන්න මේ විදිහට UI එක හදාගන්න ඕනේ මම මේ විදිහට කන්ටේනර් එක මුලින් අඳගන්නම් විදිහට හිතන්නකො මේ තියෙන අපේ මේන්ම කන්ටේනර් එක මෙන්න මේ yellow color කන්ටේනර් එක හරි ඔය තියෙන අපේ yellow color කන්ටේනර් එක right ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපිට මුලින්ම දාගන්න අවශ්‍ය වෙන elements කිහිපයක් තියෙනවා ඔයාලට පේනවා මෙන්න මේ මම ඇඳලා පෙන්නන්න මෙන්න මෙතන තියෙන මෙන්න මේ අපි red color එකෙන් වගේ ඇඳගමු ඔයාලට පේනවා මෙන්න මෙතන මෙන්න මේ තියෙන title එක දාගන්න අවශ්‍යයි ඊළඟට මෙන්න මෙතන තියෙන මෙන්න මේ icon එක දාගන්න අවශ්‍යයි මෙන්න මෙතන තියෙන අපේ content එක දාගන්න අවශ්‍යයි and මෙන්න මේකම අපි මුලින්ම හිතාගමු මෙන්න මේකම අපි සම්පූර්ණ event එකක් විදිහට හිතාගමු මෙන්න මේක අපිට දාගන්න අවශ්‍යයි හරි දැන් මේ ඔක්කොම දාගන්න අවශ්‍ය වෙන්නේ අපිට සම්පූර්ණ column එකක් ඇතුළේ ඒක නිසා මං මුලින්ම සම්පූර්ණ column එකක් ඇතුළේ මෙන්න මේ විදිහට implement කරගන්න මෙන්න මේක සම්පූර්ණ column එකක් ඇතුළේ තමයි දාගන්න අවශ්‍ය වෙන්නේ ඊළඟට මෙන්න මේක ඔයාලට තේරෙන මේ Flutter is an open source කියන title එක සහ මෙන්න මේ icon එක අපිට වෙනස් කරගන්න පුළුවන් අපිට icon එක add කරගන්න පුළුවන් මේ විදිහට ඔයාලට තේරෙන මේ icon එක සහ ඒ title එක දාගන්න අවශ්‍ය වෙන්නේ row widget එක තනි row widget එක තමයි මේක දාගන්න අවශ්‍ය වෙන්නේ මේ තියෙන අපේ row එක හරි මේක row widget එකට තමයි දාගන්න අවශ්‍ය වෙන්නේ right ඊළඟට මේක normal මෙන්න මේ තියෙන normal text widget එකක් මම ඒකත් normal අඳගන්නම් මේ විදිහට අපේ කන්ටෙන්ට් එක normal text widget එක ඇතුළට වඩ පුළුවන් දාගන්න මෙන්න මෙතන text widget එකක් විදිහට හරි දැන් වඩ පුළුවන් මෙන්න මෙතන UI එක අපිට කන්ටේනර්යක් විදිහට තමයි දාගන්න ඕනේ මුලින්ම මේ විතර මම කන්ටේනර් නැත මොකද මට කන්ටේනර්යක් දාගන්නේ මට purple color background එකක් ඇඩ් වෙන්න අවශ්‍යයි හරි ඔන්න මම දැන් කන්ටේනර්යක් දාගත්තා දැන් මම මේකට කන්ටේනර්යක් දාගත්තට මදි දැන් මම මෙන්න මේක ඇතුලේ තියෙන දේවලුත් හිතන්න ඕනේ ඒ කියන්නේ මේ කන්ටේනර් එක ඇතුලේ තමයි මට මෙන්න මේ UI එක implement කරගන්න වෙන්නේ හරි ඔයාලට තේරෙනවා දැන් මේ කන්ටේනර් එකටත් මට සිද්ධ වෙනවා මෙන්න මේ text widget දෙකක් සහ මෙන්න මේ විදිහට containers තුනක් place කරගන්න. එහෙනම් ඔයාලට තේරෙනවා අපිට මේක container එකෙන් කරගන්න බෑ. එහෙනම් මට multi layout widget එකක් අවශ්‍ය වෙනවා. right. එහෙනම් මේකට හොඳ multi layout widget එක මොකද්ද? ඔයාලට තේරෙන්න ඕනේ දැන් අපිට මේක column එකක මුලින්ම wrap කරගන්න වෙනවා. හරි. අපි මේක දාගමුකෝ. අපි මේක black color එකෙන් දාගමුකෝ. එහෙනම් මේ තින්න අපේ column එක. right. දැන් ඔයාලට තේරෙනවා මේ column එක ඇතුළේ මට මෙන්න මේ text widget දෙක සහ මෙන්න මේ row එක මට place කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතනින් අපිට පුළුවන් මෙන්න මෙතන මුලින්ම දාගන්න අපේ title text widget එක and ඊළඟට දාගන්න පුළුවන් අපේ content එක දාගන්න text widget එක. right මෙන්න මේ විදිහට and ඊළඟට දාගන්න පුළුවන් අපේ මෙන්න මේ row එක. මේ row එකේ තමයි අපි මේ circles ටික දාගන්නේ. මෙන්න මේක අපේ row widget එක. right දැන් මං හිතන ඔයාලට තේරෙන්න ඕනේ කොහොමද අපි මෙන්න මේ UI එක implement කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේක සරලයි වගේ දැක්කට අපිට මේක implement කරගන්න ගියාම ටිකක් දිගට UI tree එක අපිට නැත්නම් අපේ තියෙන widget tree එක අපිට ටිකක් ලොකු වෙනවා. ටිකක් අපිට nest කර කර යන්න වෙනවා මෙන්න මේ UI එක අපිට implement කරගන්න යද්දී ඔයාලට තේරෙනවා එක container එකක් ඇතුලේ තව container එකක් තියෙන නිසා ඒ container එක ඇතුලේ තව මෙන්න මේ වගේ container තියෙන ඉතින් ඔය වගේ තමයි අපිට හදාගන්න වෙන්නේ. right අපි දැන් බලමු ගිහිල්ලා Flutter Flow එක ඇතුළට අපි කොහොමද මේක implement කරගන්නේ කියලා. හරි මම දැන් Flutter Flow එක ඇතුළට අවිල්ල තියෙනවා. ඔයා දන්නවා අපිට scroll කරගන්න පුළුවන් නිසා කිසිම issue එකක් නැහැ. දැන් මම main column එකට අවිල්ලා මම main column එක ඇතුළට දාගන්නවා අපේ container එක. හරි. අපි මෙන්න මේ container එකට දාගමු infinite width එකක් ගන්න. මම මෙතනට දෙන්නම් දැනට 500 වගේ height එකක් දෙමු. right මොකද මට මේක ස්ක්‍රෝල් කරගන්න පුළුවන් දැන් කිසිම ඉෂුව එකක් නැහැ and මට border radius එකක් ඇඩ් වෙන්න අවශ්‍යයි මම මෙතනින්
20 වගේ බෝඩ් රේඩියස් එකක් දෙන්නම්. එන් මෙන්න මේ yellow color එකත් මට දාගන්න අවශ්‍යයි. මම මෙන්න මෙතන මේ color code එක copy කරගෙන මෙන්න මෙතනට අවිලා මේක paste කරගන්නම් hex value එකක් විදිහට. හරි, දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ containers දෙක අතර පරතරය add කරගන්න. ඒකට පුළුවන් ඔයාට ඔයාගේ main ම column එක select කරගෙන main column එකේ item spacing එක හදාගන්න. මම 20 වගේ දෙන්නම් item spacing එක. හරි, ඔයාලට වෙන දැන් item spacing එක add කරගත්තට පස්සේ අපේ නිකන් අපේ container එකේ මේ තියෙන යට නිකන් width එක නිකන් crop වෙලා වගේ තියෙනවා. ඒක නිසා පුළුවන් ඔයාට මෙන්න මේ main column එක select කරගෙන යටටම ඇවිල්ලා මෙන්න මෙතන end spacing එක උත් add කරගන්න. මම end spacing එකක් add කරගන්නම් 20 වගේ. එතකොට වෙන කිසිම ඉෂුවක් නෑ, අපිට සම්පූර්ණ කොලම් එකම රෙන්ඩර් කරගන්න පුළුවන්. හරි, දැන් අපේ මේන් කන්ටේනර් එක මම දාගෙන තියෙනවා. අපි ඒකේ බෝඩර් රේඩියස් එකක් ඇන් කලර්ස් ටික ඇඩ් කරගෙන ස්පේසින් ටික හදාගත්තා. දැන් අපි බලමු එක්ස්කැලිඩරෝ එකට ගිහිල්ලා මුලින්ම මම දාගන්න අවශ්‍ය වෙන්නේ. මුලින්ම මම මේක ඇතුළට කොලම් එක දාගන්න ඕනේ. මෙන්න මේ රෙඩ් කලර් අපේ මේන් කොලම් එක දාගන්න ඕනේ. අපි මුලින්ම මේන් කොලම් එක දාගනිමු. මම මේ ඉදිරි කන්ටේනර් එක ඇතුළට ගිහිල්ලා මේක කොලම් විජෙට් එකක් ඇතුළට දාගන්නම්. හරි, දැන් අපිට සිද්ධ වෙනවා අපේ මෙන්න මේ රෝ එක දාගන්න. රෝ එකක් විදිහට තමයි අපේ මෙන්න මේ ටයිටල් එක සහ මෙන්න මේ අයිකන් එක අපිට දාගන්න පුළුවන්. මං ඊට පස්සේ වාට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා අපේ ෆ්ලටර් ෆ්ලෝ එකට ගිහිල්ලා වාට පුළුවන් රෝ එකක් ඇඩ් කරගන්න. මම මේ ඉදිරි රෝ විජෙට් එකක් දාගන්නම්. රයිට්, මේක තුළට වාට සිද්ධ වෙනවා ටෙක්ස්ට් විජෙට් එකක් දාගන්න. අපි ටෙක්ස්ට් එක මෙතනින් කොපි කරගමු. අපි ෆ්ලප් කර ගිහිල්ලා අපේ ෆිග්ම එකට ගිහිල්ලා මම මෙතනින් මේක කොපි කරගන්න. දැන් අපිට පුළුවන් මෙන්න මෙතන හෙලෝ වර්ල්ඩ් කියන එක විදිහට මෙන්න මේක ඇඩ් කරගන්න. හරි, මම මෙතනදිම මේක ස්ටයිලින් ටිකක් හදාගන්නම්. ඒක මට ලේසි. මෙන්න මෙතනට ඇවිල්ලා මම මෙතන දෙන්නම් ටයිටල් ලාර්ජ් වගේ දෙන්න. හරි, ওই ගාන හොඳයි. ඊළඟට මට අයිකන් එක ඇඩ් කරගන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම රෝ එකට ගිහිල්ලා අයිකන් විජෙට් එකක් හදාගන්න. icon කියලා type කරගත්තනම් ඔයාලට පුළුවන් මෙන්න මේ icon එක add කරගන්න. right, දැන් අපිට පුළුවන් icon එක හදාගන්න. දැන් ඔයාලට තේරෙනවා අපේ icon එක තියෙන්නේ මෙන්න මේ වගේ bag වගේ icon එකක්. ඔයාලට මේ icon එකත් හදාගන්න පුළුවන්. මම මෙන්න මෙතනට ගිහිල්ලා icon එක select කරගන්න. select කරගෙන යටටම scroll කරගෙන එන්න. ඊට පස්සේ මෙන්න මෙතන icon එක ඔයාලට පුළුවන් මේ විදිහට මෙතන click කරගත්තනම් icon එක add කරගන්න. මම අපි බලමුකෝ bag වගේ search කරලා. හරි, මට මෙන්න මේ icon එක තමයි අවශ්‍ය වෙන්නේ. මම මේ icon එක උඩ click කරගත්තා රස වාඩ පෙනෙන icon එක වෙනස් වෙනවා. and වාට icon එකේ color එක black කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ විදියට මෙතනින් black color එක select කරගන්න. හරි, ඊළඟට වාට පුළුවන් මේ විදියට icon එකේ size එක වැඩි කරගන්න. ඊට පස්සේ icon එකට වෙනම් padding add වෙන්න අවශ්‍ය නම් මේ දේවල් වෙනස් කරගන්න. right, ඉතින් මේ වගේ දේවල් ගොඩක් කරගන්න පුළුවන්. මම මේ දේවල් වලට කලින් කතා කරා මේ දේවල් කොහොමද කරගන්න කියලා. but මට මෙතනදි වෙන්න අවශ්‍ය වෙන්නේ මේ icon එකේ සම්පූර්ණ row එක space between ඉන්න ඕනේ මෙන්න මේ විදියට. and වාට ඔයාගේ සම්පූර්ණ කොලම් එකටත් මෙන්න මේ yellow color container එකේ තියෙන සම්පූර්ණ කොලම් එකටත් ඔයාට padding එකක් දෙන්න පුළුවන්. මම මෙන්න මෙතනට අවිලා uniform padding එකක් add කරගන්න. අපි 20 වගේ padding එකක් දාගමු. හරි, ওই ගාන හොඳයි. right, මම මෙන්න මෙතනට මගේ මෙන්න මේ container එක rename කරගන්න. ඔයාලා බලන්න මෙතන double click කළාත් මේක rename කරගන්න. මම දෙන්නම් මේකට yellow container කියලා. and මම මෙන්න මේකට දෙන්නම් මගේ මේක තමයි මගේ green container එක. හරි, දැන් මං yellow container එකේ අපි drawing එකට ගියොත් අපි මෙන්න මේ row එක add කරගත්තා. දැන් මට මෙන්න මේ text widget එක විදිහට මගේ content එක තමයි දාගන්න අවශ්‍ය වෙන්නේ. මම මෙන්න මෙතනින් මගේ content එක copy කරගන්නම්. content එක copy කරගෙන අපි යමු flutter flow එක ඇතුළට. ගිහිල්ලා වාට පුළුවන් මෙන්න මෙතන වාගේ මෙන්න මේ column එක ඇතුළට තමයි ඒවා දාගන්න අවශ්‍ය වෙන්නේ. වාට වෙන row එක අපි දාගත්තා. මෙන්න මේ කොලම් එක තුළට වාඩ පුළුවන් ටෙක්ස්ට් විජෙට් එකක් දාගන්න. ඊට පස්සේ වාඩ පුළුවන් මෙන්න මෙතන මේ ටෙක්ස්ට් එක රීප්ලේස් කරගන්න මෙන්න මේ විදිහට. හරි, right, වාඩ පුළුවන් දැන් මෙන්න මෙතන මේ ටෙක්ස්ට් එකේ අපි පොඩ්ඩක් ස්ටයිලින් ටික වෙනස් කරගමු. මම මෙතනදි සිලෙක්ට් කරගන්නම් මෙන්න මෙතන තියෙන 16, මෙන්න මෙතන තියෙන මෙන්න මේ 16 pixel and normal කියන කලර් එක, gray color තියෙන label large කියන ස්ටයිලින් එක. හරි, මෙන්න මේ ගාන හොඳයි. right, ඊළඟට අපි බලමු මොකක්ද දාගන්න අවශ්‍ය වෙන්නේ කියලා. අපි මෙන්න මෙතන මෙන්න මේ කන්ටේනර් එකට යමු මුලින්ම. මෙන්න මේ yellow container එක
නැත්තම් මෙන්න මෙතන කන්ටේනර් එක ඇතුළේ දෙන කොලම් එකේ ඔයාට පුළුවන් මෙන්න මෙතන මේ ටෙක්ස්ට් එක හිම මේ සයිස් එක වැඩි වැඩි නිසා තමයි මේක ලස්සනට මේ විදිහට ඇලයින් වෙන්නේ. බට් ඔයාට පුළුවන් මෙතන අනිවාර්යෙන්ම ඔයා ඇලයින්මන්ට් එක හදාගන්න ක්‍රොස් ඇක්සිස් ඇලයින්මන්ට් එක ස්ටාර්ට් විදිහට. ඔයාට මෙතන ඇලයින්මන්ට් එක දැනටමත් ස්ටාර්ට් විදිහට වගේ තමයි පේන්නේ. බට් ඔයා මේක තන අනිවාර්යෙන් ක්‍රොස් ඇක්සිස් ඇලයින්මන්ට් එක ස්ටාර්ට් විදිහට තියාගන්න. එතකොට පුළුවන් ඔයාට මේ ඇඩ් කරගන්න හැමදේම මේ විදිහට එකම ලයින් එකේ ඇඩ් කරගන්න. හරි. ඇන්ඩ් මම මෙන්න මෙතන මේ කොලම් එක සිලෙක්ට් කළා. මම ඓටම් ස්පේසින් එක හදාගන්න 10 වගේ. රයිට්. හරි. දැන් අපිට අවශ්‍ය දේවල් ටිකින් ටික ඇඩ් වෙනවා. දැන් අපිට අවශ්‍ය මෙන්න මේ තියෙන මෙන්න මේ මේන් කන්ටේනර් එක අපි මුලින්ම දාගනිමු. හරි. ඔයාලට මතකද අපි ඒක ඇඳ මෙන්න මේ විදිහට මෙන්න මේ ග්‍රීන් කලර් කන්ටේනර් එක තමයි දැන් මම දාගන්න හදන්නේ. රයිට්. ඒකෙන් තමයි මම මෙන්න මෙතන මේ තියෙන පර්පල් කලර් කන්ටේනර් එක UI එකේ ඉම්ප්ලිමන්ට් කරගන්න. හරි. ඒක වැටෙන්න ඕනේ ඔය හොඳට මතක තියාගන්න මේන් කොලම් එක ඇතුළටම තමයි ඒක වැටෙන්න ඕනේ. නෑ මේන් කොලම් එක ඇතුළට නෙවෙයි මෙන්න මෙතන තියෙන yellow container එකේ තියෙන මෙන්න මේ කොලම් එක ඇතුළට තමයි වැටෙන්න ඕන. රයිට්. ඔයාට පුළුවන් මෙන්න මෙතන container එකක් මේකට දාගන්න. ඔයාට පේන container එකක් ඇඩ් වුණා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ width එක infinity කරගන්න. and ඔයාට මතක ඇති මේකට border radius එකක් වගේ තිබ්බා. අපි border radius එක 20 වගේ දාගමු. and ඔයාට මතක ඇති මෙන්න මේකේ color එක මෙන්න මේ purple color එක මම මේකට මේක copy කරගෙන අපිට පුළුවන් fill එකට ඇවිල්ලා මේ කලර් එක දාගන්න hash paste කරගන්න. right. ඔයාලට පේනවා ලස්සන්ට මේක ඇඩ් වෙනවා. අපි මේකේ height එක මේ විදිහටම තියාගමු. අපිට මේක content ඇතුළට place කරගද්දි මේකේ height එක වෙනස් කරගන්න පුළුවන්. හරි. අපි මුලින්ම මෙන්න මේ title එක දාගනිමු. මම මෙතන title එක copy කරගන්න. ඔයාලට පේනවා මෙන්න මේ content එක ඇතුළට මම මුලින්ම දාගන්න අවශ්‍යයි column එකක්. ඔයාලට පේනවා මෙන්න මේ තියෙන black column එක තමයි අපි implement කරගන්න අවශ්‍ය මෙන්න මේ තියෙන column එක. හරි. මම මුලින්ම කොලම් එක දාගන්නම් මේ කන්ටේනර් එක ඇතුළට. මෙන්න මේ විදිහට මම කොලම් විජට් එක දාගන්නම්. රයිට්. කොලම් එක ඇතුළට තමයි මම දාගන්න අවශ්‍යනේ මගේ මුල්ම ටෙක්ස්ට් විජට් එක. මෙන්න මේක තමයි මම රීප්ලේස් කරගන්න අවශ්‍යනේ මෙන්න මේ ටෙක්ස්ට් එකෙන්. හරි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේකේ ස්ටයිලින් ටික වෙනස් කරගන්න. මම මෙතනට ඇවිල්ලා ටිකක් ෆොන්ට් සයිස් එක වැඩි එකක් සිලෙක්ට් කරගන්නම්. මෙන්න මෙතන අපි නෝමල් 16 වගේ සිලෙක්ට් කරගමු දැනට. ඊළඟට අපිට පුළුවන් මේක වයිට් කල වගේ තියන්නේ. අපි ඒක නිසා මෙන්න මෙතන මෙතන ෆොන්ට් වේට් එක මම පොඩ්ඩක් වැඩි කරගන්නම්. මම 600 වගේ දාගන්න. 600 වගේ දාගෙන ෆොන්ට් සයිස් එක මම වැඩි කරගන්නම් මෙතන 20 වගේ. හරි. මෙතන 600 වැඩි අපි මෙන්න මෙතන 400 වගේ තියාගමු. and මෙන්න මෙතන කලර් එක මට වයිට් කලර් එකෙන් තියෙන එක නිසා මම මෙන්න මෙතන වයිට් කලර් සිලෙක්ට් කරගන්න. හරි. right. ඊළඟට මෙන්න මෙතන තියෙන මෙන්න මේ ටෙක්ස්ට් එක තමයි මට ඇඩ් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඔයාලට පුළුවන් ආයෙත් ඔයාගේ කොලම් එකට ගිහිල්ලා ටෙක්ස්ට් විජට් ටැග් ඇඩ් කරගන්න. මෙන්න මෙතනට මේ කන්ටෙන්ට් එක රීප්ලේස් කරගන්න. මෙතනට පේස්ට් කරගන්නම් කන්ටෙන්ට් එක. හරි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන අපේ කොලම් එකේ නැත්නම් අපේ කන්ටේනර් එකේ height එක වැඩි කරන්න. මම මෙතන කන්ටේනර් එකට ගිහිල්ලා height එක වැඩි කරගන්නම්. මම මෙතනට height එක දෙන්නම් 300 වගේ. හරි. රයිට්. ඔයාලට වෙනවා 300 height tag දාගන්න. අපේ මෙන්න මේ main yellow color container එකේ height එක මදි. ඒ නිසා ඔයාලට පුළුවන් මේක මේ විදිහට පොඩ්ඩක් drag කරගන්න යටට. මෙන්න මේ container එකට space එක ඇති වෙන level එකට එනකම්. රයිට්. දැන් ඔය ගන්න හොඳයි. අපිට පස්සේ මේව වෙනස් කරගන්න පුළුවන්. මේ height එහෙම වැඩිනවා ඔයාලට පුළුවන් පස්සේ උනත් මේව adjust කරගන්න. හරි. දැන් මම මෙන්න මේ කන්ටෙන්ට් එකට ඇවිල්ලා මෙන්න මේකේ කලර් එක වෙනස් කරගන්න අවශ්‍යයි. මම මෙන්න මෙතන මේක වයිට් කලර් විදිහට දාගන්නම්. and මට මෙන්න මේකේ ෆොන්ට් සයිස් එක ටිකක් නැත්නම් අපි ෆොන්ට් වේට් එක ටිකක් අඩු කරගමු ලයිට් වගේ. හරි. ඔය ගන්න හොඳයි. and දැන් ඔයාලට තේරෙන්න ඕනේ අපි මෙන්න මෙතන තියෙන මෙන්න මේ කොලම් එකට ඇවිල්ලා මේකේ ක්‍රොස් ඇක්සිස් ඇලයින්මන්ට් එක ස්ටාර්ට් විදිහට දාගන්න අවශ්‍යයි. and මම මෙන්න මේ කොලම් එකට පැඩින් එකක් දෙන්න. මෙන්න මෙතන උඩට ඇවිල්ලා අපි යුනිෆෝම් පැඩින් එකක් විදිහට 20 වගේ පැඩින් එකක් සහ ඓටම් ස්පේසින් එක මම 10ක් වගේ දාගන්න. හරි. ඊළඟට බලමු අපි. ඊළඟට අපිට මෙන්න මේ තියෙන රෝ එක තමයි ඉම්ප්ලිමන්ට් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඔයාට පුළුවන් අපේ තියෙන මෙන්න මේ කන්ටේනර් එක යත්තට ඒ තියෙන මෙන්න මේ කොලම් එකට ගිහිල්ලා රෝ එක දාගන්න. මේ දෙර රෝ එකක් දාගන්න. මේ රෝ එක ඇතුළට ඔයාට පුළුවන් දාගන්න අපිට සර්කල්ස් 3ක් අවශ්‍ය වෙන එක නිසා මට පුළුවන් කන්ටේනර්ස් 3ක් දාගන්න. මේ කන්ටේනර් එක සිලෙක්ට් කරගන්න. කන්ටේනර් එකේ කලර් එක අපිට පුළුවන් මෙන්න මෙතනින් ගන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ ග්‍රීන් කලර් එක තමයි මට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ග්‍රීන් කලර් එක කොපි කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙතන යටට ඇවිල්ලා කන්ටේනර් එකේ ෆිල් කලර් එකට දාගන්න.
right ඊළඟට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මෙතන තියෙන මෙන්න මේ ඔප්ෂන් එක සර්කියුලර් ෂේප් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තනම වාට සර්කල් එකක් හදාගන්න. ඊට පස්සේ වාට පුළුවන් මෙන්න මෙතන බෝඩ් රේඩියස් එක අඩු කරගන්න. අපි 70 වගේ දාගෙන බලමු. රයිට් මට ඔය ගාන හොඳයි. වාට පේනවා ගාන්ට අපිට 70 මෙතනට ගාන්ට ලස්සනට වැටෙනවා. ඊළඟට පුළුවන් මේක වාට ඩුප්ලිකේට් කරගන්න කන්ට්‍රෝල් D ප්‍රෙස් කරලා. ඊළඟට පුළුවන් මෙන්න මේ රෝ එක වාට ස්පේස් බිට්වීන් කරගන්න. හරි. අපි බලමු මෙන්න මේ UI එක මේ විදිහට තියෙන කියලා නෑ. ඔයාලට මේක ස්පේස් බිට්වීන් නෙවෙයි, අපි ස්පේස් ඊවන්ලි වගේ කරගත්තා නම් තමයි මේක හරියටම ස්ටයිල් වෙන්නේ. අපි මෙන්න මෙතන ස්පේස් ඊවන්ලි වගේ මෙතනට දාගමු. රයිට්. දැන් මට මෙන්න මේ මේන්ම කොලම් එකේ මෙන්න මෙතන මේන් කොලම් එකේ අයිටම් ස්පේසින් එක පොඩ්ඩක් වැඩි කරගන්න අවශ්‍යයි. මම 20 වගේ දෙන්න. හරි. ඔය ගාන හොඳයි. රයිට් නේ. අපිට දැන් සම්පූර්ණ UI එක අපි දැන් හදාගෙන තින්නේ. ඔයාලට පුළුවන් මේක ස්ක්‍රෝල් කරගන්න. ඇන්ඩ් ඔයාලට මෙන්න මෙතන ඩිවයිස් එකක් සිලෙක්ට් කරගත්තා නම් ඔයාලට මේක ලස්සනට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. රයිට්. ඔයාලට පුළුවන් මේ දිග ලස්සනට ස්ක්‍රෝල් කරගන්න. අපි මේක පොඩ්ඩක් ප්‍රිවියු කරලා බලමු. හරි. ඔයාලට පේන දැන් මේක අපිට ප්‍රිවියු මෝඩ් එකේ තමයි ඕපන් වෙලා තින්නේ. මම මේක පොඩ්ඩක් zoom out කරගන්න. රයිට්. zoom out කරගෙන ඔයාලට පුළුවන් මේක මේ විදිහට ස්ක්‍රෝල් කරගන්න. ඔයාලට පේන ලස්සනට හරියටම මේ ලේඅවුට් එක අපි ඩිසයින් කරගෙන තිනවා. හරිම ඇලයින්මන්ට්ස් යූස් කරගෙන. ඉතින් මේ දේවල් වලට මේ ටෙක්ස්ට් වල ෆොන්ට් සයිසස්, කලර්ස් මෙන්න මේවා දේවල් එහෙම වෙනස් කරගන්න පුළුවන්. මේ දේවල් දැන් ඔයාලට තේරෙන්න ඕනේ කොහොමද කරගන්නේ කියලා. හරි. රයිට්. එහෙනම් අපි දැන් ගොඩක් දේවල් කතා කරා. ලේඅවුට් ඩිසයිනින් ගැන ගොඩක් දේවල් කතා කරා. කොහොමද අපි මේ විදිහට ලේඅවුට් එකක් හදාගන්නේ? මෙතන ලේඅවුට් එකට කන්ටෙන්ට් ප්ලේස් කරන්නේ කොහොමද? ඔය වගේ දේවල් දැන් මම ගොඩක් කියලා දීලා තියෙනවා. බට් මට තව විජට්ස් කීපයක් ගැන ඔයාලට කියලා දෙන්න ඕනේ මෙන්න මේ සෙක්ෂන් 2 එක ඉවර කරගන්න කලින්. මම මෙන්න මෙතන විජට්ස් හෙටට ආවට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන විජට්ස් ලිස්ට් එකක් තියෙනවා. ඉතින් මේ විජට්ස් ලිස්ට් එක මොනවද කියලා ඔයාලට පොඩි හරි අයිඩියාවක් තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒක නිසා මම මෙන්න මෙතන අපි ගොඩක්ම නිතර දෙවේල යූස් කරන විජට්ස් වලට ඔයාලට ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ දෙන්නම් ඊළඟ සෙක්ෂන් එකේ ඉඳන්. ඉතින් ඒ සෙක්ෂන් එකෙන් ඔයාලට ගොඩක් වටින දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි මෙන්න මේ ස්ටැක් එක, කාඩ් එක, ලිස්ට් view එක, page view, tab view මේ ඔක්කොම tab bar මේ ඔක්කොම ගොඩක් වැදගත් වෙන විජට්ස්. මම ඔයාලට මේ දේවල් ඉස්සරහා සෙක්ෂන් එකේදී කියලා දෙන්නම්. ඉස්සරහට එන සෙක්ෂන්ස් වල ඉස්සරහට එන සෙක්ෂන්ස් වලදී. රයිට්. එහෙනම් මං හිතනවා ඔයාලට අද සෙක්ෂන් එකේදී කරගත්ත දේ ඇන්ඩ් මෙන්න මේ අපි ඕවරෝල් ලේඅවුට් ගැන කතා කරගත්ත දේ ඇන්ඩ් මෙන්න මේ රෝ විජෙට් එක ඇන්ඩ් කොලම් විජෙට් එක කොහොමද යූස් කරගන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේ රෝ ඇන්ඩ් කොලම් කියන්නේ කොච්චර වැදගත් විජෙට්ස් දෙකක්ද කියලා. මේ හැමදේම දැන් ඔයාලට හරියට තේරෙන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ අපේ සෙක්ෂන් එකෙන් බලමු මොකක්ද මෙන්න මේ ස්ටැක් කියන්නේ. අපි කතා කරා මේ ස්ටැක් කියන විජෙට් එකත් අපිට තැනින් තැන හම්බුණා. මේකත් මල්ටි ලේඅවුට් මල්ටි චයිල් ලේඅවුට් විජෙට් එකක්. අපි බලමු මොකක්ද මේ ස්ටැක් කියන්නේ කියලා ඊළඟ සෙක්ෂන් එකෙන්. හරි. දැන් ඔයාලට තේරෙනවා අපිට අර මුලින්ම පොඩ්ඩක් මේක අමාරු වගේ තේරෙනාට අපි ඩ්‍රොයිං බෝඩ් එකට ගිහිල්ලා මෙන්න මේකේ ලේඅවුට් එක ගැන හැටි අපි හිතාගත්තම අපිට මේක හදන්න ගොඩක් පහසු වුණා කියලා. ඉතින් මම මෙතනදී කියන්නම් මේක ඔයාලට තාමත් අමාරු නම් මේ දේවල් අපි ඉස්සරහට කතා කරද්දී ඔයාලට මේ දේවල් හොඳට තේරෙවි. බට් මේවා තාමත් අමාරු නම් මම ඔයාලට කියනවා ආයෙත් අර අපි කතා කරගත්ත සෙක්ෂන්ස් ටික ආයෙත් රිවයිස් කරගෙන ඉන්න. එතකොට ඔයාලට හරියටම තේරෙවි කියලා. ඉතින් මෙතනදී ඔයා තේරුම් ගන්න අවශ්‍යන්නේ අපි අර කතා කරපු බේසික් රූල්ස් තුන විතරයි. අපි සම්පූර්ණ ඇප්ලිකේෂන් එකම කොලම් එකක්. අපි කොලම් එකට ප්ලේස් කරගන්නේ එක යටක ඇඩ් වෙන්නේ ඇන්ඩ් රෝ එකට ප්ලේස් කරගන්නේ සයිඩ් බයි සයිඩ් තමයි ඇඩ් වෙන්නේ. හරි. රයිට්. එහෙනම් දැන් මං හිතනවාට කන්ටෙන්ට් ප්ලේස් කරගන්න හැටි ගැනත් හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. අපි ඊළඟට කතා කරනවා ගොඩක් වැදගත් විජෙට් එකක් ගැන. ඉතින් ඔවා දැක්ක අපිට රෙකමෙන්ඩේෂන් එකේ තිනවා කොලම් එකක්, රෝ එකක් නැත්තම් ස්ටැක් එකක් යූස් කරගන්න කියලා. එහෙනම් අපි බලමු ඊළඟ සෙක්ෂන් එකෙන් මොකක්ද මේ ස්ටැක් කියන්නේ කියලා.